ශ්‍රී ලංකා මහබෝධි සංගමයේ සභාපති පූජ්‍ය බාණගල උපතිස්ස හිමියන්ගේ 70 වැනි ජන්මදිනය අදට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් අද උත්සව කිහිපයක් සංවිධානය කර තිබුණා. පූජ්‍ය බාණගල උපතිස්ස හිමියන්ගේ 70 වැනි ජන්මදිනය වෙනුවෙන් අද උදෑසන සපුගස්කන්ද යොෂිඩා ජාත්‍යන්තර පාසලේ සිසු සිසුවියන් සහ දෙමාපියන් රථ පෙළපාලියක් පැවැත්වුවා. ඒ කිරිබත්ගොඩ නගරයේ සිට සපුගස්කන්ද යොෂිඩා ජාත්‍යන්තර පාසල දක්වායි. අනතුරුව සපුගස්කන්ද යොෂිඩා ජාත්‍යන්තර පාසලේදී උන්වහන්සේගේ ජන්මදිනය වෙනුවෙන් උත්සවයක් පැවැත්වුණා. එහි ප්‍රධාන ආරාධිතයින් වූයේ ඉන්දියාවේ මධ්‍යප්‍රදේශ නීති හා විද්‍යාව පිළිබඳ අමාත්‍ය පී.සී. ශර්මා සහ විදේශ සබඳතා නිපුණතා සංවර්ධන රැකීරක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන්. ගරු ජනාධිපති තෝටාබේ රාජපක්ෂ මැතිතුමා, අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රධාන රජයේ වෙනුවෙන් උදේ සමාත්‍යංශයේ මේ සුවිශේෂ සුභාසිංසනය උන්වහන්සේට පුද කරනවා. අතීතයේ දිහා හැරී බලන සෑම මොහොතකම මම හුඟක් සන්තෝෂ වෙනවා. මගේ ආයු කාලය අපද ගිහිල්ලා නැහැ කියලා. දිනේෂ් ගුණවර්ධන ඇමතුමනි ඔබතුමා විදේශ අමාත්‍ය ධුරය කියන රටවල් දෙක අතර තියෙන ප්‍රධානම තනතුර ලොකුම සම්බන්ධය ඔබතුමාගේ මේ විදේශ අමාත්‍ය කාලය තුළ අපිට බැරි වෙච්ච දේවල්, අපිට අතපසු වෙච්ච දේවල් නැවතත් හොඳින් කල්පනා කරලා එයට හොඳ මාර්ගයක්. ඒ නිසා මහා බෝධි සමාගම කරගෙන යන ආගමික වැඩ කටයුතු එවට ශක්තිමත් කරන්න ඔබට අවස්ථාවක් ලැබෙනවා. මේදී සමෘත්තිලින ප්‍රදානයක්ද සිදු කෙරුණා. කාර්යභාරයක් ඉෂ්ට වුණා. උපතිස්ස මහානායක ස්වාමීන් වහන්සේ